Yo kaddiye mokada wenne ogale ekata la inne Wagmee TV ekata ekka aayith reaction ekak genalla thiyenawa ada mama poddak mama meeta kalin karala nathi ekkenek reaction ekak genalla thiyenne api kohomada kiyala balamu ida kalin api intro ekata gi අපේනම් බලමු මොකක්ද මේ සින්දුව කියලා. ඒ වගේම කියන්න ඕනේ song of the day එකක් අද නැහැ. මොකද song of the day request නැහැ. මොකද ඉතින් ඕගොල්ලෝගේ සින්දුම නැහරි දෙනවා නම් song of the day එකට දාන්න ඕනේ. පහළින් comment එකක් දාන්න. මම එතකොට හොඳේක බලලා song of the day එකට දාන්න. එලගිරි අපි එහෙනම් බලමු සින්දුව මොකක්ද කියලා. මේක ඇවිල්ලා යොහනිගේ සින්දුව මේක රැව්වත් දැසින් කියන සින්දුව. අපි බලමු කොහොමද කියලා. මේක out උනේ මම හිතන්නේ. දැන්ටම ලක්ෂය complete කරලා දින්න මම හිතන විදිහට මේ පට්ට දාපු බලමු කොහොමද කියලා සින්දුව. යොහනි මොරේ ඉන්නේ බලමු දෙන්නම හොඳ වැඩෝ ඉතින් බලමු කොහොම වේද කියලා. මේ ෂොට් එකෙන්ම කියන්න පුළුවන් ඉන්ටෙන්ෂන් ලෙවල් කියලා බලමු. පට්ට 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 මේ මං ආසයි මේකේ මේ අර දැන් යෝහනිලා සිංහලෙන් රැප් කරන්නේ එතකොට සින්දු කියන්නේ සිංහලේ ඒත් මේගොල්ලෝ අර ට්‍රාන්ස්ලේට් වල දාලා තියෙන ඉංග්‍රීසි වලින් ඒකට මම පට්ට ආසයි මොකද ඒකට ආසයි කියන්නේ මේ දැන් කවුරු හරි මේක දැන් මේ පිටරට රීච් වුණොත් ඉන්ටර්නැෂනල් ලෙවල් රීච් වුණොත් හරිද ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැනේ ඒත් මේ විදියට දාලා තියෙන එකෙන් ඒගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් ආ මේක ගැන තමයි මේ කියන්නේ කියලා. එතකොට දැන් ගොඩක් දැන් මම වගේ රියැක්ෂන් කරන ඉන්නවා පිටරට ගොඩක් අය. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලා ලංකා සින්දුවක් බැලුවා මේගොල්ලෝ කියන දේ තමයි මේ මට මේක තේරෙන්නේ නැහැ ඒත් මේක ලස්සනයි කියනවා. හරිද ඉතින් ඒගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් එන්න මෙහෙම තිබ්බම හොඳයි. ඉතින් මේ මම කියන්නේ ගොඩක් අයට මේ ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් දාන්න මේ සිංහල සිංහල එකක් දාන්න ඉංග්‍රීසි එකක් දාන්න ගොඩක් ඒවා දාන්න පුළුවන්. ඉතින් හැම භාෂාවෙම දාන්න පුළුවන්. ඉතින් ටයිම් තියෙනවා නම් එහෙම දාන්න ඒක හොඳයි. අපේ එකක් වෙන රටක කට්ටිය තේරුම් ගන්න පුළුවන් එන්න රීච් කරන්න. එලගිරි අ බල ගනුනා නුඹේ ආදර වදන් මට සිහිවේ. අර මේ ඇන එහෙම ගහලා තියෙන පොණ්ඩේට මේ පට්ට එක මොකද අර ලුක් එකක් දෙන්න ඕනේ මියුසික් වීඩියෝ එකෙන් හැමෝම නිකන් කොණ්ඩේ මෙහෙම පට්ටකට දාගෙන පාට කරලා හැම වෙලේම මෙහෙම වැඩක් නැහැ. ඉතින් අර ඒ කියන්නේ කියන මාතෘකාවට අදාළ වෙන්න මොකක් හරි දෙයක් මේකප් වලින් කොණ්ඩෙන් එතකොට ඕනම දෙයකින් පෙන්වන්න ඕනේ. ඒක මම හිතන ඒක හොඳට කරලා දිනවා කියලා මේගොල්ලෝ. මට සිහිවේ ඔබේ ගුණ කඳ මන් ගයමි දැන් මගේ ආලෝකය නුඹ සෑම කල් ඔබ වන්දේ ඔබ වන්දේ. තේරෙ මටන් ගන්න තැන මට මගේ මෙහි යෝහනිගේ රැප් එක බලමු කොහොමද කියලා. මම මේකේ මේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක පට්ට ආසයි. ඒ කියන්නේ වීඩියෝ ප්‍රොඩක්ෂන් එක සුපිරියර් ලයිට් එලයින් එතකොට ලොකේෂන් වලින් කරලා තියෙන දේවල් වලින් එතකොට කොස්ටියුම් වලින් මේකප් වලින් පට්ටම අරන් තියෙනවා. කියන්නේ දැන් තාම මම 1:13 බලලා තියෙන්නේ ඒත් මේකේ තියෙන ක්වොලිටිය පට්ට. අර ඒ අටින්ම අර පැත්තෙන් තියෙන රෙඩ් බුල් කෑන්නම් මම හිතන්නේ ගොඩක් වෙලාට ස්පොන්සර් යෝහනිට මේ රෙඩ් බුල් වලින් මේ අර කලින් එකක් තිබ්බා මේකේ තියෙනවා. ඒක අර මිනිස්සුන්ට වැඩි නෝට් එන්න නොවෙන්න තියලා තියෙනවා ස්පොන්සර් එක. එහෙම ඒක හොඳයි. කියන්නේ කරදරයක් නොවෙන්නේ කියන්නේ වයිබ් එකේ ලුක් එකට. හරිද කියන්නේ මේගොල්ලෝ මියුසික් වීඩියෝ ලුක් එකට සමහර දේවල් දින ඒව දැම්මොත් ඒ වයිබ් එක යනවා. හරිද එහෙම නැති වෙන්න මේගොල්ලේ වයිබ් එකත් එක්ක නෝමල්ලේ තියලා තියෙනවා අවුලක්ම නැහැ. එහෙම තමයි හොඳ ප්‍රොඩක්ෂන් එකක් කරද්දි තියෙන්න ඕනි දේවල්. යෝහනිගේ කොණ්ඩේ කාලෙන් කාලට වෙනස් වෙනවා. ඔබ දකින්නකම් ගෙඩ වඩිනකම් යතුමනි අපිට පද හැදුවා වේගල් තැනුවා ඔබ ළඟ නැති හින්දා අපි බින්දා
මම බින්දා නින්දා ඔය විදිය ලංකරයිම් ගහන රැපර් කෙනෙක් ඉන්නවා ලංකාවේ දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් කරන්න ඔය වගේම ඒ දෙස බලලා හසින් එකි බින්දා කළුවර රෑ තනි කෙරුවට නුඹ ෆ්ලෝ චේන්ජ් කළා මේකේ අස්සෙන් යන අර මේ බෙර සද්දෙට ආසයවා ඒ වගේම කියන්න ඕනේ මම මේකේ මේ ලිරික්ස් බ්‍රේක් ඩවුන් එකක්වත් රයිම් බ්‍රේක් ඩවුන් එකක්වත් ෆ්ලෝ ඒ මොකුත් බ්‍රේක් ඩවුන් කරන්නේ නැහැ මම මේකේ නිකන් ඔයගොල්ලෝ වගේම සින්දු අහනවා ඉතින් මට දැනන දේ කියන විතරයි ලොකුවට අස්සර ගිහින් බලන්නේ නැහැ මම මේ සින්දුවේ ලොකේෂන් එකම ලොකේෂන් එක කොස්ටියුම් චේන්ජ් වුණා මම හිතන්නේ එකම ලොකේෂන් එකේ ඉන්නවල එකම ලොකේෂන් එකේ මේ කොස්ටියුම් චේන්ජ් වුණා ඒක හොඳයි මම ඔයගොල්ලන්ට කිව්වේ අර එක එක මේ සීන් වලදී මෙයා කොස්ටියුම් එක විතරක් නෙවෙයි මේ මේකප් ඒ ඔක්කොම වෙනස් කරන එක පට්ට මෙතන මේ ලයිට් සෙටප් එක නිකන් අර මේ මේ මොකද ටයිගයි YG තියෙනවා මම සීතා කියලා සින්දුවා ඒකේ ලයිට් සෙටප් එක නිකන් මේ වගේ නිල් එකකුයි රතු එකකුයි යන්නේ ඒකෙත් මේ කියනවා කොපි කියලා නෙවෙයි කියන්නේ මේ ඒ වගේ ලයිට් සෙටප් එක යන්නේ පට්ට ඒ කියන්නේ මේ විදිය ලුක් ලංකාවේ ගොඩක් ගන්න නැහැ හරිද නෝමල් අර තියෙන පට්ට එළිය ලොකේෂන් එකේ අර කහපාට වැඩි එක තමයි ගන්න ගොඩක් වෙලාට එහෙම නැතුව මේ විදිය ලයිට් වලින් මැච්චක් ගහන්න කරලා තියෙන වැඩේ පට්ට ඔයාලා පේනවද දන්නේ මෙයාගේ මූණට වැටෙන ලයිට් එකේ තද නිල් එකයි ලා නිල් එකයි දෙකම බෙර සද්දයක් ලංකාවේ සින්දුවක් දා දෙන ගැම්ම පට්ට ආය ලොකේෂන් එක චේන්ජ් වෙලා තියෙනවා කොස්ටියුම් ඔක්කොම වෙනස් ආය ඒ වගේම කට්ටිය රැප් ෆෑන් කෙනෙක්න කට්ටිය දන්නේ නැති මේ කවුද ඉමිනම් මොයි ජොයිනා ලූකාස්ගේ තියෙනවා ලකි යූ කියලා හරිද ඒකේ වයිබ් එකයි මේකයි නිකන් පොඩ්ඩක් බලන්න මට නිකන් දැනන ඒ වගේ ලුක් එකක් විතර කාලයක් තිබුණම ගැහෙනා නිහඬ භාවයක් රටින් රටට පියමනින තාලයක් එකට කෑවේ නැහැ සැහෙන කාලයක් පන්ති යාළුවෝ පට්ට ෂොට් ඈ කාලයක් එන්නේ පපාත කියපු රාවයක් කොදුරක් වෙයි අපි උඹ නිසා යව්දේ ඒවදන් කම්පුර අර මේ කොණ්ඩෙට ඇන දාලා තියෙන එක පට්ට ඒ කියන්නේ 아무තෝ යුනික් ලුක් එකක් තියෙනවා ඒකේ දින බවුනියාව මතකද නංගිගේ හුරතල් හිනාව මට තාම මතකයි ඔබ ගාව සුවඳ හැම රෑම හඬවයි අම්මේ තාතකෝ හයි එකක් ගිහලා ලස්සන්ට ලෝ වෙනවා පට්ට මේක තනි වෙලා නුඹ වදිනව යොද දිවි පසෙ කළා ඒ බව මගේ හිත දැනන් හිටි නිසා හැම දින නුඹ හට ආදරේ කළේ ආදර වදන් මට සිහිවේ මට සිහිවේ ටයර් රැ පුච්චලා යවන සීන් එක පට්ට නිකන් මට අර රියානලා බියොන්සීලා වගේ රැපෙන්නේ යෝහානිගේ වීඩියෝ එක පට්ට ඒ කියන්නේ ඒ වගේ පේනා කියන්නේ ඒ ක්වොලිටියක් තියෙනවා සුපිරි බොස් වෝක් එක තියෙන්නේ එතන ඒක තමයි සින්දුව අපි එහෙනම් බලමු කොහොමද කියලා. ඒක තමයි සින්දුව යොහානිගේ රැව්වත් දැසින්. මම ඒකේ ගොඩක්ම අර මීන් එක එතකොට ලිරික්ස් තියෙන විදිය එතකොට ෆ්ලෝ ගත්තෝ ඩ්‍රයිම් ගත්තෝ රැප් වල ඒවා ගැන නෙවෙයි මම බැලුවේ. ඉතින් මේකේ තියෙන ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක මම බැලුවේ මේකේ. ඒ කියන්නේ මේ විදිය ප්‍රොඩක්ෂන් තමයි එළියට එන්න ඕනේ. ඒ කියන්නේ දැන් රැප් වලින් කියන්න ඕනි දේ තමයි දැන් ගොඩක් කලාට ගොඩක් අය හිතන්නේ රැප් වලින් මේ චාටර් දේවල් විතරයි පුළුවන් මෙහෙමයි කියලා. ඒත් ඔයාලා බලන්නේ මේ දියක් දැක්කම මේක කියන අර තේරුම ඒ කියන්නේ රැප් එකකින් විතරයි ඒක අර ලස්සනට දෙන්න පුළුවන් දන්නවා. කියන්නේ අර නෝමල් සින්දු වලට වඩා රැප් එකකින් එනවා ගැම්ම මේ කියන්නේ මේක මෙහෙම කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් මේව දැක්කම තේරෙන ඇති මොකක්ද කියලා. ඇත්තටම යොහනේ කියන පට්ට සතුටුයි මට මේදී ප්‍රොඩක්ෂන් කරන එක. යාගේ මම දැකලා තියෙනවා ගොඩක් ප්‍රොඩක්ෂන් ගත්තොත් ඒ ගොඩක් ඒ කියන්නේ මුල් කාලේ කවර්ස් නැතුව
හරිද මේ මියුසික් වීඩියෝ වලට එද්දී කියන්නේ අර කවර්ස් කියන්නේ අර ෆෝන් එක රෙකෝඩ් කරලා ගීතර ගහලා ඒ තිබ්බ කාලේ නැතුව ඊට පස්සේ ආපු කාලේ තිබ්බ ක්වොලිටි එක වීඩියෝ ක්වොලිටි එක ඔඩියෝ ක්වොලිටි එක පට්ට උඩක තියෙන්නේ ඒක ගැන සතුට වෙනවා මොකද මේක උනාම කොහොම හරි කරලා ක්වොලිටි වැඩක් ගන්න කියන්නේ තියෙන විදිහෙන් තමයි කරන්න ඕනේ ඒ තියෙන එක පට්ට ක්වොලිටි එක කරනවා කියන්නේ අපිට රීච් එක ගන්න ලේසි ඉන්ටෙන්ෂනල් කියන අපි දැන් යන්න ඕනි ඉන්ටෙන්ෂනල් කියන ඉතින් ඒක යන්න ඉතින් මේ විදිහව කරන්න ඕනේ මං හිතනවා මේ වගේ ප්‍රොඩක්ෂන් තව 100ක් 200ක් විතර එළියට එද්දි නිකම්ම අපිට යන්න පුළුවන් කියලා ඇත්තටම සද්දු මේ සින්දුව ගැන රැප්පලින් තේරුමක් තියෙන එකක් කරලා තියෙනවා හොඳටම කරලා තියෙනවා මං අර ඉස්සෙල්ලා කිව්වාගේ මම මේකේ ආසයි අර කොස්ටියුම් මාරුවිච්ච විදියට මේකප් මාරුවිච්ච විදියට ලොකේෂන් එක ලස්සනට චේන්ජ් වෙච්ච විදියට එතකොට කලර්ස් ඒ කියන්නේ මූන්ට ඇටෙන ලයිට් එහෙම වෙනස් වෙච්ච විදියට ඒ කියන්නේ ඒක නෝට් එන්න නොවි ඒගොල්ලෝ දාලා තින්නේ හරිද ඒ ඔක්කොම පට ප්‍රොඩක්ෂන් වීඩියෝ මං ෂවුට් අවුට් එකක් දෙනවා ඔය වීඩියෝ ප්‍රොඩක්ෂන් එකට පට එල කිරියරම කරලා තියෙනවා ඔඩිය එකත් එහෙමයි ඔක්කොම හොඳයි දිගටම කරන්න කියලා මං කියනවා එහෙනම් ජය වේවා මේ විදිය සින්දු දිගටම කරන්න මම වාග්මී මංගි